අවිද්‍යා මූල පටිච්ච සම්පාදයේදී ඒ අපිට ඒ කියන්නේ අවිද්‍යාව නිසා හට ගැනීම සිදු වෙන්නත් පුළුවන් නැත්නම් තණ්හාව නිසා අවිද්‍යාව නිසා හෝ තණ්හා සංකාර නිසා හෝ තණ්හාව නිසා හෝ වේදනාව නිසා හෝ තවත් මොනවාක් හෝ විඥානය නිසා හෝ සලායතන හෝ මොනවා හෝ නිසා මේ අවිද්‍යාව උපදින්න පුළුවන් සම්මුදය බිහි වෙන්න පුළුවන් ওই නමෙන් කොයිකක් එකක් හෝ නිසා ඒ කියන්නේ අරියතුන් වහන්සේ පිළිවෙලට යන්නේ නැතුව ඕනෑම අවස්ථාවක ඕනෑම අඤ්ඤමඤ්ඤව සම්ප්‍රයුක්තව නිදාන හේතු ඇතුව මේක වෙන්න පුළුවන්. එවිට දැන් මේක බොහෝ තැන්වලදීම වෙන්නේ සලායතනිය. දැන් මම මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය කියන එක දැන් රේණුකාණී හාමුදුරුවෝ මගේ ගමේම හාමුදුරු නමක් පොතක් ලියලා පොතක් ලිව්වා පටිච්ච සමුප්පාද විවරණය කියලා පොතක් මොකද විසුද්ධි මාර්ගයෙන් අරගෙන කොපි කළා. මේක මාටි වික්‍රමසිංහ මහත්තයත් බොහෝම විවේචනය කළා පොල්ලත් බුද්ධදත්ත හාමුදුරුව ඊට වඩා විවේචනය කළා ඒ විවේචන තියෙනවා මේකේ ඇත්ත වශයෙන්ම මේ බුද්ධ දේශනාවේ තියෙන පටිච්ච සමුප්පාද විග්‍රහය සම්පූර්ණයෙන්ම කොටසක් පෙර භවයට තව කොටසක් මේ භවයට තව කොටසක් මතු භවයට තියලා චක්‍ර තුනක් වට තුනක් ගහලා ඒ භවය කියන යයන්කුත් එකතු කරලා ඒ භවය මේ භවය පෙර භවය මතු භවය කියලා ලියුවා. මේ පටිච්ච සමුප්පාද විවරණ පොත තමයි බොහෝ විට පිළිවෙන්වල හාමුදුරුවන්ට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ යම් යම් තැන්වලට මේ පටිච්ච සමුප්පාද විවරණය තමයි දෙන්නේ. මේකෙන් තමයි මුළු බුදු දහමම බුද්ධ ධර්මයේම පටිච්ච සමුප්පාද ධර්මයේම නැති වුණා විනාශ වුණා. මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය කියන එක ඕනෑම පුද්ගලයෙකුගේ හිතේ ඕනෑම වර්තමාන මොහොතක ඇති වෙන දෙයක්. දැන් අපි කල්පනා කරමු මම හොඳ උදාහරණයක් දෙන්නම්. මේ උදාහරණය මම කීපවරක් කියලා තියෙනවා. අපි පාරේ යනවා මොකට හරි වැඩකට යනකොට ඒ අහල කඩේක හෝ ගේක හෝ අපි හිටමු වඩේ බදිනවා. වඩේ බදිනවා. තෙල් තාච්චියකට දාලා වඩේ බදිනවා. වඩේ බදිනකොට සුවඳක් එනවා. සුවඳ එනවනේ. කැවුම් පුච්චෙනකොටත් වඩේ බදිනකොටත් සුවඳ එනවා. දැන් මේ අපේ මුඩු තැන්ගේ මොනවා වඩේ බදිනකොට සුවඳ එනවා. දැන් ඔය වඩේ බදිනකොට සුවඳ එනකොට අපිට ඔය සුවඳ ආවේ නහයට සලායතනෙන් එකකට කොහටද ආවේ නහයට නහයට ඔය සුවඳ ආව ගමන්ම අපි හඳුනා ගන්නවා නම මේ වඩේ බඳින්නේ අන්න නම හඳුනා දැන් ඔය වඩේ බඳිනකොට ඔය සුවඳ නහයට ආව ගමන්ම කටට කෙල උනනවා එකපාරට අර කර කර ගන්න රස අර තේරෙනවා කන්නට අර රස තේරෙනවා මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම ඔය වඩේ බදින සුවඳ සලායතනයටම එනවා එනවද නැද්ද එනවා ඔය වඩේ ඒ අනුව මේ වඩේ හොයාගෙන යන කැමැත්තක් ඇති වුණා අර නාම රූප තමයි අර තියෙන්නේ ඈ නාම රූපච්චය සලායතන නෙමෙයි එතන සලායතන පච්චය නාම රූප අනිත් පැත්ත අඤ්ඤාමඤ්ඤ ඊට පස්සේ මේ වඩේ ගැන කැමැත්තක් ඇති වෙලා මේ වඩේ ගිහිල්ලා වඩේ වලට තණ්හා වෙලා වඩේ එකක් සල්ලි වලට දීලා හෝ කඩෙන් දීලා හෝ ඉල්ලගෙන හෝ වඩේ උපාදානය කරගත්තා උපාදානය කරගත්තාම අර අවිද්‍යාව නිසා සංකාරයක් කළා විඥාණයෙන් කටයුතු කළා මේ අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප ඔක්කොම ඔය ඔක්කොම කරා අර වඩේ අයිතිකරු බවට පත් වුණා සම් උපාදානය කරගත්ත සම්බවන්ති වඩේ කාල බඩේ ලෙඩේ හැදුණා ජාති ජරා මරණ ශෝක පරිදේ ඔය ක්‍රියාවලිය ඔක්කොම ඔතනම තියෙනවා ඕකට විනාඩි 5ක්වත් යන්නේ ඔන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඔය සියලුම කාරණා ඔතන තියෙනවා ඔතන සිද්ධ වුණා අරියතුන් වහන්සේ සලායතන නාම රූප අවස්ථාවේදී නාම රූප කියන ඔය දැන් මේ නාම රූප තමයි. දැන් අර වඩේකේ රූපයේ හිතේ බැඳෙනවද? නම එනවද?
රස එනවද කරකරක පාට එනවද රස එනවද කටට ගැලුණනද ඔය ආයතන හයටම ඔය ඔක්කොම වඩේකේ නමත්තාව පාටත්තාව රසත්තාව කරකර ගන්න ගුමේකත්තාව කෙලවිනුව මේ ඔක්කොම එනවා නාම රූප ඔක්කොම තියෙනවා උතන ඒ නාම රූප කියන්නේ අරියතුන් වහන්සේ ඕකත් නාම රූප දකින්න දෙය ඕකත් නාම රූප එවිට අරියතුන් වහන්සේ අපි පංචස්කන්ධයේදී කතා කරන අවස්ථා පහ උපාදානය කර ගැනීමේදී තණ්හාව අර අවස්ථා පහේම අනුපූරකව යන්නේ නැතුව එහෙම උපාදානයක් වෙන්න පුළුවන්ද? ඔව් එහෙම උපාදානයකුත් වෙන්න පුළුවන්. අර දීගං වා කියන අවස්ථාවේ වෙන උපාදානය ඔය මොකක්වත් නැතුව. එතකොට මතක සටහනක් විතරයි තියෙන්නේ අතීත. අතීත මතක සටහනක් විතරයි තියෙන්නේ එතකොට. එතකොට ඒක මතක සටහන උපාදානය කරන නිසා දැන් අලුතෙන් විතක්ක විචාර කාම විතක්ක විචාර පාත්වල අලුතෙන් අනුසය උපද්දව ගන්න. වහන්සේ දීර්ඝාෂ අධිෂ්ඨාන කරනවා. අවසරයි අරිහතුන් වහන්සේ.